श्री लंका टेलीकॉम सह मोबिटेल सेवा एक तन्व एसएलटी मोबिटेल लेसिन अलुत गमनक एसएलटी मोबिटेल एकम एक सबेंदियाव कोरोना वायरस से 99.9% तक विनाश करने में उपकारी वन सर्फ एक्सेल हाइजीन बूस्टर्स महासागर सत्याग्रहायक අධික තරගකාරීත්වය නිසා වී මිල අසාමාන්‍ය ලෙස ඉහළට මේක මිල විකෘතියක් සහතික මිලට සහල් දිය නොහැකි බව කුඩා මෝල් හිමියනුත් කියයි කොවිඩ් දෙවන රැල්ලේ මරණ 500 පණි ආසාදිතයන් 17ක් නිසා උඩුගම ඩිපෝව වැසේ කළුබෝවිල ව්‍යාපාරිකයෙක් කොහොවලදී සිය මෝටර රථය තුලම දැවීමේයයි ගින්නට හේතුව දුම් මැටියක් දැයි සැකයක් ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න හඳුන්වා දීමේ මිල රුපියල් 350යි From Other Derana This is Other Derana Prime Time with Vasanti Nanayakara and Dilipa Hinayaka Live from Studio 24 in Colombo අයිබෝන් නොබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දරන 6:55 සමගින් කොහුවල ආසිරි මාවතේ ගිනිගෙන විනාශ වූ මෝටර රථයක් තුල තිබී පුද්ගල මලසිරුරක් පොලිසිය විසින් සොයා ගැනුණා. එම පුද්ගලයා 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. කොහුවල ආසිරි මාවතේදී ඊයේ රාත්‍රී 11:45 පමණ මෙම මෝටර රථය ගිනිගෙන තිබෙනවා. එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් එක්ව ඒ නිවාදමය තිබවයි පොලිසිය පැවසුවේ. පසුව පොලිසිය සිදු කළ පරීක්ෂා කිරීමේදී එහි තිබී පිළිසුණු මලසිරුරක් සොයාගනු ලැබුවා. පොලිසිය සකපල කරන්නේ මෙම මෝටර රථයේ ඉදිරිපස අසුනසල පෙට්‍රල් පිරවු කෑනියක් තිබිය තිබවත් මෙහිදී මේගේ පුද්ගලයා තින් දැල් වූ දුම්බැටියක් ඊට විසිවීමෙන් මෙම ගිනි ගැනීම සිදු වෙති බවයි. ලැබී ඇති සාක්ෂිය අනුව ඔහු රාත්‍රී ආහාර ගැනීම සඳහා ගමන් කර ඇති බවටයි වාර්තා වෙන්නේ. පසුව ඇති වූ යම් සිද්ධියකදී මේ ආකාරයට ඔහුගේ සිරුර හමු වී තිබෙනවා. පොලිසිය පැවසුවේ අසල පිහිටි CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් මේ ඝාතනයක් බවට හෙළි නොවන බවයි. මෙලෙස ජීවිතක්ෂයටපත් වූ පුද්ගලයා 33 හැවිරිදි කළුබෝවිල බහතිය මාවතේ පදිංචි කරුවෙක්. ඔහු ව්‍යාපාරික කටයුත්තක් සඳහා තමන්ගේ වාහන අමතර ගොඩස් ගබඩා කර තිබූ කොහුවල ආසිරි මාවතට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදු වැත්තේ. ඔහු එම ස්ථානයට තවත් පුද්ගලයෙකු සමග මෝටර රථයෙන් පැමිණෙන අතර අනෙක් පුද්ගලයා මෝටර රථයෙන් බැස යනවා. ඊට අදාළ දර්ශන අසල පිහිටි CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මෙතරද පෙරවරුවේ ගල්කිස්ස වැඩමරණ මහේස්ත්‍රාත්වරයේ පැමිණ ස්ථානීය පරීක්ෂණයේ සිදු කළා. එමෙන්ම රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාද පැමිණ එම ස්ථානීය පරීක්ෂා කිරීම සිදු කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන්නා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ මන්ත්‍රීවරයා කළ එම ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් බව ඔහු විසින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී පිළිගෙන ඇති බවයි.
समग्र जनबल वेग पार्लिमेंट मंत्री अशोक अभय सिंह महता पसुगेद आंदोलनात्मक प्रकाश पशु अदाल प्रकाश श्रीलंका पोजन पेरमुने पशुपेल मंत्री वरुण पीरसाक अपराध परीक्षण डिपार्टमेंट ईट अदाल प्रकाश लबादेन अपराध परीक्षण डिपार्टमेंट अवस्था दिखकदी अशोक अभय सिंह मंत्रिवरिया दन्मातिबुनद एम अवस्था दिखतुलदीम मंत्रिवरिया अपराध परीक्षण डिपार्टमेंट पेमीन නමුත් එම ප්‍රකාශය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට අශෝක් අවේසිංහ මන්ත්‍රීවරයා අද පෙරවරු 9:30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ඒ මහතා සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂීය නියෝජනය කරමින් තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පැමිණ සිටියා. රටේ ජනතාව රාජ්‍යපාලනයේ වෙනසක් කරා. මේ වෙනසක් කරේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා අත්අඩංගුවට අරගෙන නිත්‍යානුකූල ක්‍රමවේදය තුළ එයාට දැඩි දනුවම් පමනවනවා කිව්වා. ඒ එසේ සිදු වෙලා නැහැ. අල්ලන්න ඕන පාස්කුරිදා බෝම්බ සිද්ධියට සම්බන්ධ මේකට උපදෙස් දුන්න මහමුලකරු ප්ලෑන් කරපු බඩු දුන්න සල්ලි දුන්න අය. අද අල්ලන්නේ මේක කතා කරන අය. එතුමා ඒ ප්‍රකාශය කරලා තිබුණා මම හිතන්නේ සමාජ මාධ්‍ය දාලාවල පළවෙන ප්‍රවෘත්ති මත මේගොල්ලන්ට දැන් ප්‍රමුඛත්වය වැඩිලා මේගොල්ලෝ අල්ලගෙන ඉන්නේ පොල්ලේ වැඩි කෙලවර. අපි කොහොම වුණත් මේ හිරගල් වලටයි CID එකටයි යන්න එන්න මෙයාට අපි බය නැහැ. පැය 5කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමු වෙ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු පිටතර පැමිණි මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මම ප්‍රකාශයක් සටහන් කළා දැන් පැය 4මාරක් 5ක් පමණ. මම ප්‍රකාශයක් කරලා තියෙන නිසා ඒ පිළිබඳ දීර්ඝව පැහැදිලි කිරීමක් කරන්න බෑ මාධ්‍යයට. මේ ප්‍රකාශයෙන් පස්සේ සිදු වෙන දේවල් අනුව ඉදිරියේදී මාධ්‍යයට යම් ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමා මේ ඇයි දවස් දෙකක් එන්නේ නැතුව මේ හැංගිලා? 8 වෙනිදා එන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙවලා තිබුණා. මම කිව්වා මට 8 වෙනිදා පුද්ගලික කරුණක් තියෙනවා. 9යි 10යි පාර්ලිමේන්තු තියෙනවා. නිසා මට එන්න පුළුවන් වෙන්නේ 11 සහ 12 දින දෙකෙන් එකක. ඔබතුමාලගේ විපක්ෂයෙන් නම් චෝදනා කරන්නේ මේ මන්ත්‍රීවරුන් දඩයන් කිරීමේ වැඩපිළිවෙලක් කියද්දක වෙනයි කියලා රජයේ විසින්. එහෙම එකක් තින් කියන්න බෑ. කොහොමද මාව දැන් දැනෙ බං කුණේ නැහනේ මං ඒවිල ප්‍රකාශතර කියලා යන්නවනේ ඉතින්. ඉතින් මට හොඳට සැලකුවා. ඒ දුන්නා මොන්න කණ්ඩක් දෙන්න හැව්වා. ඉතින් මං කන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඒකද හොඳට සැලකුවා. ඉතින් ප්‍රශ්නයක් උනේ නැහැ. අපි නොදැනුවත්ව යම් කෙනෙක් හදාගත්ත හඬපටයක්. ඒකේ සත්‍යතාවය, ඒ නිර්වජ්‍යතාවය මං හිතන්නේ එතුමා කොහෙවත් පිළිගන්නේ කියලා පිළිගන්නත් බෑ. කවුද අපිව අමාරුවේ දාන්න අරමුණු කරගෙන ඇවිල්ලා හදපු හඳපැටියක් හැටියටයි අපිට නම් පේන්නේ. විමර්ශකින් විසින් විමසුණු ලැබුවා. ඔහුට මෙවැනි ප්‍රකාශයක් කිරීමට එම තොරතුරු ලැබුණේ කාගෙන්ද යනුවෙන්? නමුත් එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඒ සම්බන්ධව පිළිතුරක් දීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඔහුගේ ප්‍රකාශය සඳහන් කර තිබෙන්නේ ඔහුට එවැනි තොරතුරක් ලැබුණු ප්‍රභවයක් පිළිබඳව සඳහන් කිරීමට නොහැකි බව. මෙවැනි ප්‍රචාරයක් අසත්‍ය ප්‍රචාරයක් නම් ඒ තුලින් විවිධ ගැටලු සමාජය තුළ මතුවන බවට නැවතත් විමර්ශකයන් විසින් ප්‍රශ්නයක් නගන ලද අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කරේ ඒ සම්බන්ධයෙන් තමාගේ කනගාටුව ප්‍රකාශ කරන බව. මුහුණු පොත තුළ සමාජ මාධ්‍ය ජාලා තුළ මෙම ප්‍රකාශය සත්‍ය බවට සිතපු යම් පිරිස විසින් විවිධ අදහස් පළ කර තිබුණා. නමුත් ඔහු අද දිනේදී පිළිගෙන තිබෙනවා ඔහු විසින් කරපු ප්‍රකාශය පදනමකින් තොරව කරන ලද ප්‍රකාශයක් ලෙස. මෙතර ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමකින් අනතුරුව පාස්කු යුරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එළවෙන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති වරයාගෙන් ප්‍රශ්න කළා. පාස්කෝ කොමිසම වාර්තාවේ තුමාලගේ පක්ෂයක් හැටියට මොන වගේ තීන්දුවද ගන්න බලාපොරොත්තු වෙන්නේ දැන්? බොහොම පැහැදිලිව අපි ප්‍රකාශයක් නිකුත් කරා අපේ විධායක සභාවේදී. ඒ තීන්දුව තමයි අපේ තීන්දුව ඉදිරියට අපි ඉදිරිපත් කළා තියෙන්නේ. අදිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් පාස්කෝ කොමිෂන් සභා වාර්තාව විකෘති වී ඇති බව බුදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවැත්වුණු සත්‍යාග්‍රහයකට එක් වෙමින්. පාස්කු කොමිෂන් වාර්තාව මගින් බෞද්ධ ජනතාවට බෞද්ධ සංවිධානවලට සහ මහා සංඝරත්නයට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පරාජය කිරීමේ අරමුණින් ත්‍රෛනිකායක භික්ෂුන් වහන්සේ පිරිසක් අද කොළඹ නිදහස් චතුරශ්‍රේදී සත්‍යාග්‍රහයක් පැවැත්වුවා. ඒ නම් කර තිබුණේ යුක්තිය උදෙසා යතිවර පාරමිතාව නමින්.
තහනම් කළ යුතු බවට කොමිෂන් වාර්තාවෙන් නිර්දේශ කර තිබූ බදුබල සීනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමිද ඊට එක්ව සිටියා. ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවෝ උන්වහන්සේට දඬුවම් කරන්න බදුබල සීනා සංවිධානය තහනම් කරන්න කියලා පැහැදිලි නිර්දේශ ඉදිරිපත් කිරීම ඉතාම අවාසනාවන්තව බදුබල සංවිධානයට විතරක් නෙමෙයි අපේ රටේ සමස්ත බෞද්ධ සංවිධානවලට එරෙහිව කරන ලද බලපෑමක් හැටියට තමයි මේ මහා සංඝරත්නය කල්පනා කරන්නේ. එහිදී මහා සංඝරත්නය අදිෂ්ඨාන ප්‍රතිඥාවක් ලබා දුන්නා. මේ නිදහස් බිමේ සිට අදිෂ්ඨානයක් පවත්වමු ඉස්ලාම් නාමයෙන් එදාහමට නිගාකොට උමතුවෙන් ගොඩ නැගෙන සතුරු උව දුරු නසා බේද නැති පරපුරක් සාමයෙන් පිරිබිමක් අදිටනින් ගොඩ නගමු මේ කමිෂන් වාර්තාවේ නිර්දේශ දිහා බලපුවාම මුලින් කොමිෂන් සභාව හැසිරුණු විදිහත් අන්තිම අන්තය වෙනකොට නැත්නම් අවසාන භාගයේ වෙනකොට එහි ක්‍රියාකාරකම් දැක්කට පස්සේ පුදුමයේ උපදවන සුළුයි. කවුරු හරි නොහික්මුණු තක්කඩි දේශපාලනඥයෙකුගේ බලල් අතක් හදිසි අස්තයක් ක්‍රියාත්මක වෙලා මේ වාර්තාව විකෘතියක් බවට පත් වෙලා තියෙනවා. පණිවිඩ කරුවාට වෙඩිතැවීමක් කළා තියෙනවා. මේ බලහත්කාරය හමුවේ දණින් වැටෙන සූදානමකුත් නැහැ. ජාතික සමගි පෙරමුණේ නායක අසත් සාලි මහතා රටේ නීතිය පිළිබඳ ඊයේ කළ ප්‍රකාශයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ අසත් සාලිගේ ප්‍රකාශය ජාතිවාදී ප්‍රකාශයක් බවයි. මුස්ලිම් නීතිය කවුරු වෙනස් කරලාද අපි වෙනස් කරන්නේ නැහැ. අපේ නීතිය අපිට, ඕගලගේ නීතිය ඕගලන්ට. අපිට කුර්ආනයයි හදීසයයි ෂරියායි තමයි අපේ නීති රීති නම් අපි ඒක ගරු කරනවා මිසක් රජේ නීතිය බලන්නේ නැහැ. එම ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා මෙලෙස අදහස් පළ කළා. එතකොට මේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් තියලා මේ රටේ නීතියට අභියෝග කරන තැනට අද ඉස්ලාම් අන්තවාදියෝ පත් වෙලා තියෙනවා. මෙහෙම කියනවා කියන්නේ ඉතා පැහැදිලිව දැඩි තර්ජනයක් එල්ල කරනවා මේ රටේ අනෙකුත් ජන කොටස් වලට සහ ඔවුන්ගේ අන්තවාදී මතයන් වලට එරෙහිවන අයට. අපි මුස්ලිම් නීතිය වෙනස් කරොත් තව සහරාන් කෙනෙක් එවනවා කියන පණිවිඩය තමයි වෙනත් ආකාරයකින් ඔය අසත් සාලිලා කියන්නේ. වයස අවුරුදු 12ක දැරියා විවාහ කරගෙන තමන්ගේ දුවගේ දුවවත් විවාහ කරගන්න පුළුවන් මානසිකත්වයක තමයි අසත් සාලිලා පෙළෙන්නේ. ඉතින් මේක මොනතරම් පහත් මානසිකත්වයකින්ද මේ කටයුතු කරන්නේ. ඒ නිසා පුද්ගලයා හෝ ජාති ආගම් මත නීති වෙනස් වීම ශිෂ්ට සම්පන්න ලෝකයේ පිළිගන්න දෙයක් නෙවෙයි. චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් උපසංස්කෘතීන් වලට පවතින්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ නීති වෙනස් කරා කියලා අසත් සාලිලට උරුමස් කන්න කියලා කවුරුත් කියන්නේ නෑ. දැන් මේ මිනිස්සුන්ව මුලින්ම සිංහල මිනිහගෙන් දෙමළ මිනිහගෙන් මුස්ලිම් මිනිහව ඇඳුමෙන් වෙන් කරා. ඊට පස්සේ ආහාර පාන වලින් වෙන් කරා. හලාල් කියලා ගෙනල්ලා. ඊට පස්සේ අධ්‍යාපනයෙන් වෙන් කරා. උසාවියෙන් වෙන් කරා. මේ ඔක්කොගෙම වෙන් කරලා අසත් සාලිලාට තමන්ගේ පටු දේශපාලන ඌමනාවන් ඉටු කරගන්න සහරාන්ලට තවත් මරාගෙන මැරෙන බෝම්බකාරයෝ වැඩිපුර නිර්මාණය කරගන්න තමයි මේ වෙනම නීති ඉල්ලන්නේ වෙනම නීති තියාගෙන යන්න හදන්නේ වෙනම අධ්‍යාපන මද්රසා වෙනම කාති උසාවි තියාගෙන යන්න හදන්නේ රටේ නීතියට අභියෝග කරන අසත් සාලිලාට විරුද්ධව අපි විශ්වාස කරනවා නීතිපතිතුමාත් ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවත් ක්‍රියාත්මක වෙයි කියලා එනිසා අපි පොලිස්පතිතුමාගෙන් ඉල්ලා හිටිනවා රටේ නීතියට ප්‍රසිද්ධිය අභියෝග කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක අපි ඉල්ලා හිටිනවා. රජය සහ පෞද්ගලික අංශය තරඟකාරී ලෙස වී මිලදී ගැනීම හේතුවෙන් අද වන විට වී මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා. පවතින මිල ගණන් අනුව තමන්ට රජය නිකුත් කළ සහතික මිලට වී අලෙවි කිරීමට නොහැකි බව කුඩා මෝල් හිමියන් පවසනවා. රජය වීකිරුවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් නියම කළද එම මිල අභිභවා යමින් පෞද්ගලිකාංශය වීකිලෝවක් රුපියල් 55ත් 60ත් අතර මිලකට නාඩු සහ සම්මා මිල දී ගනු ලැබුවා. එවැනි පසුබිමක රජයද වී සඳහා පැන වූ සහතික මිල අතහැර තරඟකාරී ලෙස වී මිල දී ගැනීමට තීරණය කළා. පවතින මිලට වී මිල දී ගැනීමට වී මණ්ඩලයේ කටයුතු කරනවා. දැන් අද අපි බලාපොරොත්තු වෙන රුපියල් 55ට වී මිල දී ගත්තත් 97ට හාල් අපි විකුණන්න බලාපොරොත්තු වෙනවා. ඒක යම් පාඩුවක් වුණොත් රජයක විඳ දරා ගන්න බලාපොරොත්තු වෙනවා. ජාතික ගොවිජන
එකමුතුව මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ රජයේ සහ පුද්ගලික අංශ අතර ඇති වී තිබෙන තර්කකාරී වී මිලදී ගැනීම නිසා සහල් මිල පාලනය කළ නොහැකි බවයි. කෘෂිකර්ම මාත්‍යාංශයේ සංඛ්‍යා දත්ත පට්ටපල් කෙබර නාඩු කිලෝ එක මිල රුපියල් 110ත් 115ත් වගේ තත්යක් සාමාන්‍ය වෙළඳපොලේ සම්බ කිලෝ එක මිල රුපියල් 115ත් 120ත් 25ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඒක තමයි ඇත්ත தත්ති. අද කවුද වී මිල පාලනය කරන්නේ? වී මිල ඉහළ දැම්මේ කවුද? ඒක පාලනය කරගන්න බැරි ආණ්ඩුව. ඇත්තම කතන්දරේ. අද වෙනකොට මහා පරිමාණ මෝල්ලින් එයලා තමයි මිල ඉහළ දාලා තියෙන්නේ. පල් කිලෝ එක අවම වියදම ලාභයක් නැතුව රුපියල් 95ක් විතර වෙනවා. සහල් මිල මෙච්චර ඉහළ යන්න බෑ. ඒ නිසා මේක මිල විකෘතියක්. වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 26ක් නෙමෙයි රුපියල් 38.740යි රුපියල් 44ත් අතර ගාණක් යනවා ප්‍රදේශයෙන් ප්‍රදේශයට. පොළොවට බහැලා යන්න අනුරාධපුර ගොවි බිම් වල ඇවිදින්න. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවියන් සේවය ඇතුළු ඔක්කොම නිලධාරීන් 50,000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ගොවියාට යවන පහුගිය කාලේ බීජ සඳහා යව සෞභාග්‍ය දැක්ම යටතේ යවපු මුදල් ප්‍රවාහයේ මොනරාගල පැත්තේ නිලධාරීන් ගසා කාලා තියෙනවා. ඒ නිලධාරීන්ගේ අම්මලා තාත්තලා මුංගට වගා කරලා නැහැ. බීලුණු වගා කරලා නැහැ. රටකජු වගා කරලා නැහැ. බොරු දත්ත දාලා නිලධාරීන් සල්ලි අරන් තියෙනවා. මේ පිළිබඳව පරීක්ෂණ කරන්න කෘෂිකර්ම මාත්‍යවරයාට අපි කියනවා. මොනරාගල ඌව පළාතේ සහ අනිත් පළාත්වලට ආපු මුදල් අතිරික්තයක් ආවා. ඒක ගොවීන්ට දුන්නේ නැහැ. ඊට පස්සේ යාලා තීන්දු තීරණ කරා ඔෆිස් වලට පිනංකෝප්ප ගන්න. මේකද රටේ මුදල් වෙන් කරන්නේ. අදවන විට පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 58ක්ද සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 66ක් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 82ක් වැනි අසාමාන්‍ය වී මිලකට මිලදී ගනිමින් තිබෙනවා. මෙවැනි පසුබිමක කුඩා මෝල් හිමියන් අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ රජයේ තර්කකාරී ලෙස වී මිලදී ගැනීම නිසා රජයේ සහතික මිලට සහල් අලෙවි කිරීමට තමන්ටද නොහැකි බවයි. අද වෙනකොට සහල් වෙළඳපොලේ පවතින පාලන මිලට යටත්ව සහල් අලෙවි කිරීම සඳහා කුඩ මෝල් හිමියන්ට කිසිසේත්ම හැකියාවක් නැහැ. රජය විසින් දැන් මේ වෙනකොට තර්කකාරී ලෙස වී මිලදී ගැනීම වෙනවා. ඒ වගේම මහා පරිමාණ මෝල් හිමියන් මේ වෙනකොට තර්කකාරී ලෙස වී මිලදී ගැනීම කරනවා. ඒ රුපියල් 56ක් වගේ මිලක් තියෙනවා වී කිලෝ එකක්. ඒත් මේ මිලට කිසිසේත්ම අපිට සහල් වෙළඳපොලේ දින නොහැකි ආද වෙනකොට රුපියල් 110ක් වගේ වෙනවා තොගමිල උපදෙස් දුන්න අගමැතිතුමා සියලුම බැංකුවලට සහ මුදල් අමාත්‍යාංශයට පොඩි මෝල් හිමියන්ට වීතෝක රැස් කිරීම සඳහා පහසුකම් සපයන්නට කියලා අද වෙනකන් කිසිම පහසුකමක් කිසිම මෝල් හිමියෙකුට වීතෝක රැස් කිරීම සඳහා දවුවක් කරලා නැහැ. සීනිබදු වංචා කිරීම තුලින් රජයට රුපියල් කෝටි 1590ක විශාල මුදලක් අහිමි කිරීම සහ ඉන් ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි පවසමින් ශ්‍රේෂ්ඨ අධිකරණයට හෙට පැමිණිල්ලක් ගොනු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ සතොස හිටපු සභාපතිවරයා ඇතුළු පිරිසක් පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. සීනි බදු මුදල් චෝදනාව සම්බන්ධයෙන් අදත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා. මට පේනවා දැන් ඊට වැඩි ලොකු විහිළු වේවා වෙනවා. වැඩි කල් යන දිසර කතා කරපු අය කියයි අනේ මේ මොනවද වුනේ. අනින් අල්ලලා මහ බැංකු හොරු කුදලනවා කියලා ආපු ගොඩාබේ රාජපක්ෂ ආණ්ඩු කොයිත් වසංගතයේ හමුවේ රටේ ජනතාව බඩගින්නේ දුක්ගින්න ඉන්න වෙලාවේ බිලියන 15ක සීනි වංචාවක් අද සිද්ධ වෙලා තියෙනවා. මේවට සම්බන්ධ වෙච්ච පුද්ගලයා කන් කෙටියෙන් අල්ලන්න පුළුවන් හයිය තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ පත් වුණාට පස්සේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. අද ඒවා වෙන්නේ නැහැ. අපි ඉස්සරහලා තිබ්බා අන්දරේ සීනි කැහැටි. දැන් අපිට අහන්නලා තියෙන්නේ සීනි වලින් කාපු හැටි. මේ ආණ්ඩු දැන් ගත්තම අර සෝමාලියාවේ කොල්ලකරු බලයල්ල ගත්තා වගේ. දල් පිළිබඳ කාර්ක සභාවට මේ තොරතුරු ඉදිරිපත් වෙලා තිබ්බා. මේන් බරපතල හොරකම දූෂණයක් වෙලා තියෙන බවයින් මැනමින් පේනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇතුළු යහපාලන නඩේ අර්ජුන මහේන්ද්‍රලාව නිදහස් කරලා බේරලා සිංගප්පූරුවට පැටවුවට මේ ආණ්ඩුවේ නම් කිසිදු වංචාකාරයෙකුට ඉඩ දෙන්න මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ නැහැ. ඒතර මහ බැංකුව මංකොල්ල කරන වෙලාවේ රනිල් වික්‍රමසිංහ ඒක අපි එලිදරව් කරනකොට මේදා විපක්ෂයට මේගොල්ලෝ කැමර දුන්නා. ඒක තමයි ඉතිහාසයේ දෙවැන්තම මංකොල්ලේ හොරකම. මේගොල්ලෝ බලයට ආවට පස්සේ ඒක හල්ලනවා කියන්නේ. මේගොල්ලෝ බලයට ඇවිල්ලා ඒක ඇල්ලුවෙත් නැහැ. ඒගොල්ලොත් එක්ක යටින් ඩීල් දාගෙන ඒක හංගගෙන ඉන්නවා. හංග ගත්තා. දැන් මේ ඉතිහාසයේ ලොකුම වංචා වෙලා තියෙන මොකද්ද? එදා මහ බැංකුව මංකොල්ලේ කෝටි 1100යි නම් දැන් මේක කෝටි 1590යි. කොරෝනා වසංගතෙ එන්නත් ගන්න කියලා ලෝක බැංකුවට ගියා මිලියන 1000ක් හොයාගෙන. මේ සීනි ගනුදෙනුව මේ හොරකම සිද්ධ නොවුනනම් ලංකාවට කොරෝනා වසංගතයේ මර්ධනය කරන ඉන්ජෙක්ෂන් එකට ගණන ගන්න ඩොලර් 5 ගානක් ගණන් හැදුවත් මිලියන 15ක් ගේන්න පුළුවන් එන්නත් පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ප්‍රධාන පෙළේ ජාවාරංකාරින් එකෙන් යම් ප්‍රයෝජනයක් ගත්ත බව අපිට සොයාගෙන තියෙනවා. රටට ඉතින් හොඳ දේවල් කියලා කියන්න පුළුවන් කමක් නැහැ අපිට. මෙරට කොවිඩ් දෙවන රැල්ලේ මරණ සංඛ්‍යාව 500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ තවත් මරණ හතරක් වාර්තා වීමත් සමගයි. සියමකින් 192 දෙනෙකු රාජකාරී කරන ගාල්ල උඩුගම ලංකා ගමන ගමන මණ්ඩලයේ ඩිපෝවෙන් කොවිඩ් ආසාදිතින් 17 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබෙනවා. එම ඩිපෝවේ ඉංජිනේරුවරයෙකු ආසාදිතෙක් ලෙස හඳුනා ගැනීමෙන් පසුව ආශ්‍රිතින් සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණ මගින් ඔවුන් හඳුනා ගැනුණා. සියමකින් අති බහුතරයක් නිරෝධායනය සඳහා යොමු කිරීම හේතුවෙන් ඩිපෝවේ කටයුතු මුළුමනින්ම ඇනහිර ඇතැයි ඒ කළමනාකරු සඳහන් කළා. දැනට දාවන කටයුතු අපිට උපදේශක් දීලා නැහැ සෞඛ්‍යංශ වලින් නතර කරන්න ඩිපෝව වහලා දාන්න කියලා. එහෙත් අපිට දැන් දිනු කටයුතු කරගෙන යන්න බැරි කමක් තියෙනවා. අපේ අංශවල කිසිම සේවකයෙක් මේ ඇත්තේ නැහැ මෙවට. COVID-19 ආසාදිත තවත් සිවුදෙනෙකුගේ මරණ ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිත මරණ ගණන 515ක් දක්වා ඉහළ ගියා. අලවතුගොඩ, දෙමටගොඩ, ග්‍රෑන්ඩ් පාස් සහ නුගේගොඩ යන ප්‍රදේශ වලින් වාර්තා වූ මරණ අතරට 23 හැවිරිදි තරුණයෙකුද අයත්. මේ සමග මෙරට COVID දෙවන රැල්ලේ මරණ සංඛ්‍යාව 500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. COVID ආසාදිතයන් 342 දෙනෙකු ඊයේ තහවුරු වූ අතර විදේශගතව සිට පැමිණි 42 දෙනෙකුද ඒ අතරට අයත්. අද තවත් ආසාදිතයින් 158 දෙනෙකු හඳුනාගත් බව යුදමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතින් ගණන 86843යි. කොළඹ මහනගර සභාව වල ප්‍රදේශයේ ජනතාවට කොවිෂීල්ඩ් එන්නත ලබා දීමේ වැඩසටහන යටතේ නරහින් පිට අභයාරම්භ විහාරස්ථානයේදී 1200ක පිරිසකට එන්නත ලබා දීම අද සිදු වුණා. එම අවස්ථාව නිරීක්ෂණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙක්ව සිටියා. හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාද මෙහිදී එන්නත ලබා ගත්තා. අද දිනේ අපි අවසන් කරනවා වයස අවුරුදු 30 සහ ඊට වැඩි අයට ලබා දීම නැවත අපට ඒ තොග ලැබෙන තුරු අනිද්දා දිනේ කියන්නේ සෙනසුරාදා දිනේ සිට විශේෂයෙන්ම කොළඹ නගරය තුල අවුරුදු 60ත් 60ට වැඩි අයත් එන්නත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා අලුත් ප්‍රභේද කීපයක් මතුවලා තියෙනවා බ්‍රසීලෙන් දකුණු අප්‍රිකාවෙන් සහ තවත් ස්ථාන කිහිපයකින්. ඉතින් දැනට එන්නතට ඔරොත්තු නොදෙන අලුත් ප්‍රභේද කිසිවක් අපේ රටෙන් වාර්තා වෙලා නැහැ මේ වෙනතෙක්. රට ජාතිය පිළිබඳ හැඟීම ඇති පිරිසක් වසර 22කට පසු යලිත් එක්ව සිටිනු දක්නට ලැබීම සතුටක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ලාංකීය තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ උත්සවයකට ඊයේ එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ලාංකීය තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ 22 වන සංවත්සර සැබරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ දීප වැතුණා. විවෘත ආර්ථිකයේ යටතේ ප්‍රධාන කාරණයක් තමයි තරඟය. තරඟකාරීව ව්‍යාපාරයේ දෙන තැනත්තා ජයග්‍රහණය කිරීම තමයි විවෘත ආර්ථිකයේ ක්‍රමය. තරඟය මත තමයි සේරම තියෙන්නේ උනේ. විවෘත ආර්ථිකයේ පැමිණීමත් එක්කම ශක්තිවන්තයා ඉතුරු වෙලා දුර්වල තැනත්තා හැලිලා ගිය බව ඔබ දන්නවා. දැන් තරඟයේ වෙනුවට සහයෝගයෙන් කටයුතු කිරීම නිසා ගොඩනැගෙන්න පුළුවන් කියන හැඟීම දැක්ම අපේ ව්‍යාපාරික සමාජයට ඇවිල්ලා තියෙනවා. තරුණ ව්‍යවසායකින් පළමු වතාවට තමයි ටයිකෝන් නැතුව ජාතික ඇඳුමින් සැරසිලා දායක රාශි වුණේ. මට මතකයි ජීවිතේ පළවෙනි වතාවට ජාතික ඇඳුමින් සැරසුණු අය මීට වසර 22කට කලින් එකතු වෙලා හිටපු ඇටි. අදත් ඒ ජාතික ඇඳුම ඇඳගෙන මෙතෙන්ට ඇවිත් ඉන්න බව දකින්නකොට වසර 22කට කලින් තිබුණු සුවඳ හැඟීම, ජාතිය පිළිබඳ හැඟීම, රට පිළිබඳ හැඟීම ඇති පිරිසක් දැන් එකතු වෙලා ඉන්නවයි කියන එක ගැන අපිට විශාල ආඩම්බරයක් දැනෙනවා. ලොව අංක 1 රැප් ගායක එමිනෙම්ගේ ගීතයක් සඳහා නිල වීඩියෝව නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකීය තරුණයෙකු සමත් වී තිබෙනවා. ජාත්‍යන්තර අවධානය දිනාගත් එම තරුණයා පිළිබඳ සිදු කළ ඔන් ටොපික් විශේෂාංගය දැන්. එමිනෙම් ලෝකෙ වගේම ලංකාවෙත් ඉංග්ලිෂ් සොංස් වලට ඒ වගේම රැප් සොංස් වලට ආස බොහෝ දෙනෙක් කැමතිම චරිතයක් තමයි එමිනෙම් කියන්නේ. හැබැයි අද ඔන් ටොපික් තුලින් අපි කතා කරන්නේ එමිනෙම් ගැන නෙමෙයි. එමිනෙම් රිලීස් කරපු අලුත්ම සොංග් එක ගැන. මේ සොංග් එකේ ඔෆිෂියල් වීඩියෝ එක කරේ ලංකාවේ කෙනෙක් කිව්වොත් ඔබ සමහර විට පුදුම වේවි. මේ වීඩියෝ හදන්නේ රැන්ඩි. අයිබෝන් රැන්ඩි. අයිබෝන්. මේ මැෂින් එකම යොදාගෙන තමයි ලංකාව ඉඳන් හදලා මේ වීඩියෝ එක එමිනෙම්ට දෙන්නේ. කොහොමද මේ චාන්ස් එක ලැබුණේ අපිට මුලින්ම කියන්නකො. ගිය මාසවලදී මම හිතුවා මම මගේම මොකක් හරි ක්‍රියේෂන් එකක් කරන්න ඕනි කියලා. එතකොට මම එමිනෙම්ගේ ට්‍රැක් එකට ගොඩ්සිලා කියන ට්‍රැක් එකට මම මියුසික් වීඩියෝයක් කරා. ෆෑන් මේඩ් මියුසික් වීඩියෝයක්. එමිනෙම්ගේ ඉල්ලීමක් මත නෙමෙයි ඔයාගේම කැමැත්තෙන් ඔයා දාපු වීඩියෝ එක. ඔව් එක්සැක්ට්ලි. මම මේක පෝස්ට් කරාට පස්සේ ඒකට මාරු විදියට රියැක්ෂන් එකක් ආවා. මම හිතෙන් දවස් දෙකකින් 3 මිලියන් වගේවත් ගියා. එතනින් එහාට පස්සේ තමයි වෙනස සිද්ධ වුණේ. එමිනෙම්ගේ රෙකෝඩ් ලේබල් එකෙන් අපිට කන්ටැක්ට් කරා දවස් 4කට පස්සේ. එතනින් ඉඳන් අපි අපි අදාස් හොමාරු කරගෙන සැප්තැම්බර් මාසයේ ගියවරුද්දී අපි ඒගොල්ලන්ගේ ෆස්ට් ප්‍රොජෙක්ට් එක කරා. මේක තමයි සෙකන්ඩ් එක. මේක තමයි
ලොකු ලොකු රැප් ගායකයෙක් ඉතින් මට මාර හැපි මම පොඩි කාලේ ඉඳන් අහපු රැප් කෙනෙක්ට ඩිරෙක්ට්ලි වීඩියෝ කරන එක මේ වෙනකොට YouTube එකෙත් මිලියන 5කට වැඩි සංඛ්‍යාවක් බල්ලා තිනවා දවස් 5ක් ඇතුළත මේ වීඩියෝ එක දාලා. ඉතින් මේකට තියෙන ප්‍රතිචාර කොහොමද දැන්? ඒකට ඇවිල්ලා තියෙන ප්‍රතිචාරය මාර තගනවත් බෑ මාර කියන්නේ ග්ලෝබලි හැම පැත්තෙම අපිට ප්‍රෙසිෂන් එක දක්වන්න ඉතින් මාර හැපි ඉතින්. මිනෙම්ගේ වීඩියෝස් දෙක දැක්කම තේරෙනවා සෑහෙන වැඩ ගොඩක් ඒක ඇතුළේ කරලා තිනවා ලෙවෙක්ස් එනවා සහයි ග්‍රැෆික්ස් දැක්කම කොච්චර කාලයක් ගියාද සහ කොච්චර මහන්සි වෙන්න උනාද? ටිකක් අභියෝගයක් වුණා. කරන දවස් 20ක් විතර ගියා. දවසකට පැය 18ක් වගේ වැඩ කරගෙන විනාඩි 5ක් හදන්න. විනාඩි 5ක මියුසික් එකක් හදන්න. පොද බෑග්ග්‍රවුන්ඩ්ස් ඔක්කොම අලුතෙන්ම ඔක්කොම අඳින්න ඕනේ. ෆස්ට් ටයිම් මම ගණන් කරා ලේයර්ස් කීයක් විතර තියනවාද කියලා ප්‍රොජෙක්ට් එකකට. බැලුවා 68000ක් විතර ලේයර්ස් තියෙනවා. ලේයර්ස් 68000ක්. ඉතින් කැමරාස් තියෙනවා 600ක් විතර. සීන්ස් 12ක් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම ආර්ගනයිස් කරගන්න පුළුවන් වෙනවනේ ඒක අර ලේයර්ස් 68000ක් ගයින්න කොච්චර ලගියාද? ගණන් දවසක් භාගයක් විතර කියලා. සමන අපි normally news එකක් හදුවත් ලේයර් සුපරිම 10යි 12යි යන්නේ. ඒතකොට ලේයර්ස් 68000ක් කියන්නේ කොච්චර අමාරුද කියලා හිතා ගන්න පුළුවන්. මටත් හිතන්න. රන්ජන් රාමනායක මහතාට සති දෙකක කාලයක් අමුත්තන් හමුවීම තහනම් කර තිබෙනවා. ඒ පසුගියදා හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සමග සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීමේ වරද පිළිගැනීමෙන් අනතුරුයි. දැන් තවත් පුවත් කිහිපයක්. පුත්තලම කල්පිටියේ මුහුදු තීරයේ සිට බෝට්ටුවකින් කැනඩාවට ගමන් කිරීමට සූදානම් වූ පිරිසක් නාවික හමුදා නිලධාරීන් විසින් අදාළියම සිය බාහිරට ගනු ලැබුවා. 27 දෙනෙකුගෙන් යුත් මෙම පිරිස අතර කුඩා දරුවන් 3 දෙනෙක් සහ කාන්තාවක්ද වනවා. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවලදුම්රිය ස්ථානයේ අසලදී කැබ්‍රතියක් ඉදිරියෙන් ගමන් කරමින් තිබූ බස් රථයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී මාර්ගයේ නිවතුර දහවනේ වියනතුරක් සිදු වුණා. අද පස්වරුවේ සිදු වනතුර අසර සවි කර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන් වෙ තිබුණා. එසමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.